ආදරණීය ජනතා හදවත් දිනාගත් ඔවුන් අතිශයින්ම සුවිශේෂයි. මේ ඔවුන් ගැන ඔවුන් සමග කතා කරන හෝරාවයි. අයිබෝවන් කොනිචිවා, මම තිරිණි රත්නායක. ඔව්, ඇත්තටම නර්තන ශිල්පේ මම පොඩි කාලේ ඉඳන්ම හදාරපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පාසලේදී නර්තනය හදාරලා ඉතින් එහාට පාසලේ අතර පාසල් කාලේදී මම සමස්සලංක තරඟවලට සහභාගී වෙලා තියෙනවා. ඒ වගේම ඉතින් එහාට නර්තන පාඨමාලාවන් හදාරලා තියෙනවා. ඒතර නර්තන ශිල්පයට යොමු වීමට විශේෂ හේතුවක් එහෙම නැහැ. අතර මම ආසයි ගොඩක්. ඉතින් ඒ හින්දා තමයි නර්තනය හැදෑරුවේ. ඇත්තටම ජපන්නේ මගේ ලොකු ආසාවක් තිබුණා. ඉතින් විශේෂ හේතුවක් කියලා කියන්නේ එහෙම නැහැ. ඇත්තට මම ඕස්ට්‍රේලියාවට නවසී ගන්තේ ජපන් රටවල් තුනෙන් එකකට යනවා කියලා මගේ අතිෂ්ඨානයක් තිබුණා. ඉතින් එතකොට මුලින්ම මට වීසා එක ලැබුණේ ජපානයේ. ඉතින් මම ජපානයට ආව 2018 ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඒ ඇවිල්ලා නිහොංගෝ ගක්කෝවල ඉගෙනගෙන අවුරුදු එකහමාරක් ජපන් භාෂාවකින් මේ ඉතින් සොච්චු ගියෝ වෙලා. ඊට පස්සේ මට ලංකාවේ ක්වොලිෆිකේෂන් තිබුණ හිඳ මම වර්කින් වීසාවලට ඇප්ලයි කරලා අවුරුදු දෙකක් ජොබ් වීසා හිටියා. ජපන් ජීවිතේ කොහොමද කියලා කිව්වොත්, ඇත්තටම ආපු මුල් කාලේ ටිකක් හුරු වෙන්න අමාරු වුණා. මාස 3-4ක් විතර යනකම් ඒ මයින්ඩ්සෙට් එක හදාගන්න ටිකක් අමාරු වුණා. නමුත් ඊට පස්සේ ජපානයට ඇත්තටම හැඩ ගැහුණා. ජපන් ජාතිකයන් එක්ක මුහු වෙලා එකට වැඩ කරද්දී මේ දේවල් ඉගෙන ගනිද්දී ඇත්තටම ජපන් ජීවිතයට ආස කරා. ඉතින් එහාට නර්තන ශිල්පයට ජපානයේදී යොමු වුණේ කොහොමද කියලා කතා කරොත්, මම ජපානයට ඇවිල්ලා මාස 6කින් මට අවස්ථාවක් ලැබෙනවා ඉචිකාවවල. මම හිටියේ ඉචිකාවවල. ඒතර ඉචිකාවවල තිබුණ ඉන්ටර්නැෂනල් කොන්සර්ට් එකක්. හැම රටකින්ම කෙනෙක් නියෝජනය කරනවා ඒ කොන්සර්ට් එකට. ඉතින් ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මට එතනදී අවස්ථාවක් ලැබුණා. එතනදී අපි අපේ උඩරන් නර්තන සම්ප්‍රදායෙන් නර්තනාංගයක් ඉදිරිපත් කරා. එතනින් පටන් ගත්ත එක 2018 අවුරුද්ද. ඉතින් එතනින් පටන් ගත්ත ගමන තමයි අද 2024 වෙනකම්ම ඇවිල්ලා තියෙන්නේ. එහෙම තමයි ඉතින් නර්තන මෙහිදී නර්තන ගමන මම ඇත්තටම ආරම්භ කරේ. ඇත්තටම ජපන් කටියටක වැඩ කරන්න හරිම ලේසි මම හිතන විදිහට. ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී ඒගොල්ලෝ වෙලාවට වැඩ කරනවා, නීතිකට වැඩ කරනවා, සහ ඒගොල්ලෝ වැඩට ආවට පස්සේ වැඩේ තමන්ගේ කියන්නේ වගකීමක් විදිහට අරගෙන ඒගොල්ලෝ ඒ වැඩේ කරනවා. ඉතින් එයාලගෙන් මම ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. එයාලත් එක්ක වැඩ කරන්න ඇත්තටම ලේසි. ඔව්, ඉතින් එහෙම පටන් ගත්ත ගමනේදී මම ඒ විදිහට තනියම මුල් කාලෙදී ඇත්තටම තනියම තමයි වීඩියෝස් කරා, YouTube වීඩියෝස් ගොඩක් කරා. එතකොට ජපන් ජාතිකයන්ගේ ඉවෙන්ට්ස් 3-4ක් තනියම කරා. ඉතින් ඒ අතරෙදී මම නීගතාවලට ගිහිල්ලා හිමේ ඇත්තට මෙදා වැස්ස උලඳ හිමේ ඔක්කොම තියෙනවා. නමුත් මට කිසිම බාධකයක් නැතුව ඒ වීඩියෝ එක කරන්න පුළුවන් වුණා, දේවතා කියන වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එක ගොඩක් වෛරල් වුණා, කට්ටිය අතරට ගියා. එතනින් තමයි මාව ජපාන කට්ටියත් ලංකාවේ කට්ටියත් ගොඩක් දැනගන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මගේ නර්තන කණ්ඩායම නෘත්‍ය නර්තන කණ්ඩායම ආරම්භ වෙන්නේ. ඉතින් ඒ වගේ මුලදී මගේ නර්තන කණ්ඩායමේ හිටිය සමාජිකයන් දෙන්නයි. ඊට පස්සේ ඒක ටිකෙන් ටික මාස 2-3ක් ඇතුළත සමාජිකයන් 3-4-10 වගේ සමාජිකයන් ගානකට ගියා. ඒ වගේම අපි ලංකාවේ ජපානයේ ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් එකෙන් වගේ මෙම්බර්ස් එකෙන් කරන ඉවෙන්ට්ස් වලට සහභාගී වුණා. ඉතින් එහෙම සහභාගීලා ඉවෙන්ට්ස් කරන ගමන් ප්‍රයිවට් ඉවෙන්ට්ස් වලටත් අපි සහභාගී වුණා. ඉතින් එහෙම පටන් ගත්ත එක මගේ ලොකුම කඩේමක් වෙන්නේ 2024 කරපු යෝයෝකි ෆෙස්ටිවල් එක. එතනදී ඒ වෙද්දි මගේ කණ්ඩායමේ නර්තන ශිල්පීන් 40කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙලා ඉතින් අපි මේ විදිහට දැනට මෙහි තියෙන ඉවෙන්ට්ස් වලට සහභාගී වෙනවා. ඒ අතරම නෘත්‍ය මම අපේ ඩාන්සින් ක්ලාසස් කරනවා. එතනත් ළමයි දැනට 10-15ක් විතර ඉන්නවා. මේ විදිහට තමයි ඉතින් දැන් නර්තන කටයුතු ජපානයේ කරගෙන යන්නේ. ඇත්තටම අමතක නොවන සිදුවීමක් කියලා ගත්තොත් කඩීමක් විදිහට මම ඉස්සෙල්ලා කිව්වා වගේ මට කියන්න පුළුවන් ශ්‍රී ලංකා
යෝග ෆෙස්ටිවල් එක. ඒක තමයි මොකද ඇත්තටම ජපානයේ ඉන්න කෙනෙක්ට අවස්ථාව ලැබුණේ නැහැ මේ වෙනකන් එකට සහභාගී වෙන්න. ඉතින් මම ඒක මම හිතනවා ඒක මම ලබාගත්තු ජයග්‍රහණයක් කියලා එක පැත්තකින්. සහ නිහතමානී ආඩම්බරයක් මට ඒක නෙතින. ඉතින් ඒක තමයි ඇත්තටම අමතකම නොවන මම කැමැතිම සිදුවීම ශ්‍රී ලංකා යෝග ෆෙස්ටිවල් එකේ නර්තනයෙන් සහභාගී වීමට අපිට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකා ෆෙස්ටිවල් එකට මට සහභාගී වෙන්න ආරාධනා ලැබෙන්නේ බිස්නස් කවුන්සිල් එකෙන්. ඒකට මට අවස්ථාව උදා වෙන ඇත්තටම 2023 දෙසැම්බර් වල අපි ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් එකේ ඇනිවර්සරි පාටි එක මට සහභාගී වෙනවා. ඒ කියන්නේ අපි නර්තනයේ සහභාගී වෙනවා. එතනදී ඒගොල්ලන්ගේ මට ආරාධනා ලැබෙනවා 2024 තියෙන යෝග ෆෙස්ටිවල් එකේ නර්තනයේ සහභාගී වෙන්න. එහෙම තමයි මට අවස්ථාව උදා වෙන්නේ. ඇත්තටම ඩාන්සින් ක්ලාස් එකේ දැනට අපි හැම සම්ප්‍රදායෙන්ම උගන්නනවා. ශ්‍රී ලාංකික නර්තන සම්ප්‍රදායයක් ගත්තම උඩලට පහතට සබරගම කියන නර්තන සම්ප්‍රදායන් තුනත්, එතනින් එහාට ගත්තම බරත, ඒ වගේම ෆ්‍රී ස්ටයිල්, හිප් හොප්, බෝලිවුඩ් හැම නර්තන සම්ප්‍රදායක්ම අපි ළමයෙකුට උගන්නනවා. ඒ වගේම දැනට ක්ලාස් එකේ වයස් ભેදයක් කියලා කියන්නේ අවුරුදු 3 ඉහළ ඕනම කුඩා දරුවන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම වැඩිහිටි කට්ටියට සහභාගී වෙන්න පිරිමි කියල ભેදයක් නැහැ. ඉතින් නර්තන කැමති, නර්තන ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙක්ට ක්ලාස් එකට සහභාගී වෙන්න පුළුවන්. ඔයතර මං ලංකාවේ ඉවෙන්ට්ස් විතරක් නෙමෙයි ජපන් ජාතිකයන් ඉවෙන්ට්ස් මේ විදිහ ගොඩක් කරලා තියෙනවා. ඉතින් එතනදී ජපන් ජාතිකයත් එක්ක වැඩ කරද්දී භාෂාව කියන එක සමහර කට්ටියට ඇත්තටම ප්‍රශ්නයක් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මම ජපන් භාෂාව හදාරපු හින්දා මට මේ වෙනකන් එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ. අපි කොටේෂන් දෙනකොට හරි වැඩකට ගියාම හරි මේ වෙනක ප්‍රශ්නයක් ආවේ නැහැ. ඊළඟට එක ඇත්තටම ඉවෙන්ට් එකක් කරන්න ලීසි. මොකද ඒගොල්ලෝ හරි පිළිවෙලට හැමදේම කරනවා. එතකොට අපිට ඊට අමතරව මෙහෙදී ඉවෙන්ට් එකකට හරි වෙන වැඩසටහන් මොනවට හරි සහභාගී වෙනකොට අපිට තියෙන අභියෝග විදිහට එන්නේ එතනම ලොකුම අභියෝගය තමයි ටයිම් මැනේජ්මන්ට් එක. කාල කළමනාකරණය අපිට මෙහෙදී කරගන්න අමාරුයි. මොකද එක එක එක්කෙනාගේ ෂෙඩියුල්ස් වෙනස්. ඉතින් ඒක තමයි තියෙන ලොකුම අභියෝගය ජපානයේදී. එතනින් එහාට එහෙම විශේෂ කියන්නේ ලොකු අභියෝග මොනවත් එහෙම නැහැ. ඇත්තටම මියුසික් ට්‍රැක්ස් ගත්තම ඒව මම තමයි සිලෙක්ට් කරන්නේ. ඉවෙන්ට් එකක් ආවට පස්සේ ඉවෙන්ට් එකට අදාළව අපි මොකද්ද කරන්න ඕන, ඩාන්ස් එක මොකක්ද දෙන්න, අපේ අවුට්පුට් එක කියන එක මම ඩිසයිඩ් කරලා ඊට පස්සේ තමයි අපි මියුසික් ට්‍රැක්ස් ආදෙන එක කරන්නේ. ඒක මම සිලෙක්ට් කරන්නේ ඇත්තටම. ඒකට නර්තන නිර්මාණයත් මේ වෙනකන් කරපු හැම නිර්මාණයක්ම වගේ මම කර ඊට අමතරව දෙකක් තුනක් තියෙනවා මගේ ශිෂ්‍යයන් මගේ නර්තන කණ්ඩායමේ ඉන්න කට්ටිය කරපු නිර්මාණත් තියෙනවා. ඇඳුම් ගත්තම රංග වස්ත්‍රාභරණ ගත්තම ලංකාවේ ඉන්නවා අපේ නැටුම් ඇඳුම් හදන කෙනා අරවින්ද රාදව කොස්ටියුම්ස්. එයා තමයි ඔක්කොම ඇඳුම් නිර්මාණය දැනට කරන්නේ. ඔයාලට අපේ නෘත්‍ය නර්තන කණ්ඩායමේ නර්තන නිර්මාණයන් හැම දෙයක්ම බලන්න පුළුවන් අපේ ඔෆිෂියල් ෆේස්බුක් පේජ් එකෙන්, නෘත්‍ය ඩෑන්ස් කිල් ජපෑන් කියන ෆේස්බුක් පේජ් එකෙන්, සහ අපි TikTok ගිනුම, ඒ වගේම YouTube channel එක තියෙනවා. ඒකත් නෘත්‍ය ඩෑන්ස් කිල් ජපෑන් කියලා සර්ච් කරලා ඔයාලට බලන්න පුළුවන් අපේ නර්තන නිර්මාණයන් හැම දෙයක්ම එතන තියෙනවා. ඔව්, අපිව සම්බන්ධ කරන්න කැමති කෙනෙක්ට පුළුවන් අපේ Facebook page පිටුවට ගිහිල්ලා නෘත්‍ය නර්තන කණ්ඩායමේ මැනේජර්ගේ නම්බර එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට ඩිරෙක්ට් හරි එහෙම නැත්නම් WhatsApp හරි ආව කන්ටැක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් Messenger හරහත් අපිව කන්ටැක්ට් කරන්න පුළුවන්. අපි ඒක සැන්නම ඔයාලට reply කරනවා. ඉදිරි අපේක්ෂා ඇත්තටම අපි ලොකු ඉවෙන්ට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්ද. ඉතින් මේක බලාගෙන ඉන්න හැමෝම ඔයාලට මම ආරාධනා කරන එකට සහභාගී වෙන්න කියලා. මොකක්ද කියලා මම ඉස්සරහදී කියන්න. ඊට අමතරව දැනට නෘත්‍ය නර්තන කණ්ඩායමේ අපේ ප්ලෑන්ස් වගේක් තියෙනවා. තව පොඩි පොඩි වැඩ වගේක් කරන්න තියෙනවා. ඉතින් ඒ ටික කරන්න බලාපොරොත්තු වෙනවා. සහ ඩාන්සින් ක්ලාස් එක තව ප්‍රවර්ධන කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැනට කරන්නේ චිබා, ටෝකියෝ අවට ප්‍රදේශවල විතරයි. නමුත් ඉදිරියේදී ඉබරකි, සයිතම දැන් ඒ ප්‍රතිවල කටින් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් ඒ පැතිලත් ක්ලාසස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම කලාවට ආදරය කරනවා. කලාවට තමයි කලාකටයුතු මෙහෙදි කරගෙන ඉන්න කෙනෙක්ට මට ඇත්තටම දෙන්න තියෙන උපදේශක් තමයි මුලින්ම තමන් ගැන විශ්වාසය තියාගන්න. විශ්වාසයෙන් තමන් කරන්න යන්නේ මොකද්ද කියලා එකට ප්ලෑන් එකක් හදාගන්න. සහ ඒ දේ හැමදාම ඉගෙන ගන්න.
ඉගෙන ගන්න එක කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් මම වුණත් එහෙමයි මමත් දැන් ඉතින් තාමත් ඉගෙන ගන්නවා. තව දැනුම තියෙන අයත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මට දෙන්න තියෙන උපදෙස මේ විදිහට තමන් කරන්න යන දේ ඉගෙනගෙන හදාරන ගමන් තමන් ගැන විශ්වාසයෙන් තමන් අස දෙයක් කරන්න. මේ ආපු ගමනේදී මම මුලින්ම මතක් කරන්න ඕන මට ජපානයේදී අවස්ථාව ලැබෙන්නේ චම්පික අංකල්ගෙන්. එයා තමයි මට මුලදීම අවස්ථාව ලබා දෙන්නේ මෙහි නර්තන කියන වැඩසටහනක සහභාගී වෙන්න. ඉතින් එයා තමයි මුලින්ම මතක් කරන්නේ. සහ ස්තුතිවන්ත වෙන්නේ. එතනින් එහාට ගත්තම අද වෙනකන් ආපු ගමනේදී මගේ දෙමව්පියෝ ඒ වගේම මගේ නර්තන ගුරුවරියන් දෙදරා මන්වාරේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මෙහිදී මට අත්කල් දීපු ගොඩක් අය ඉන්නවා. නමශේ විශේෂයෙන් කියන අමාරුයි ඇත්තටම මගේ යාළුවෝ ඇත්තට මගේ නර්තන කණ්ඩායමේ ඉන්න හැම කෙනෙක් නර්තන කණ්ඩායමේ ඉන්න හැම නර්තන ශිල්පිනියක්ම ශිල්පියෙක්ටම මම ගොඩක් ආදරේ thank you මාතකින්වට. ඒ වගේම ශ්‍රී ලංකා බිස්නස් කවුන්සිල් එකට වගේම එම්බසි එකට ගල්තානාපතිතුමාන් ඇතුළු කාර්ය මණ්ඩලයටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට අවස්ථාවක් ලබා දෙන එකට. මේ ජපානයේ පුරා අපේ නර්තන කලාව අපේ සංස්කෘතිය පතුරවන්න ප්‍රවාදනය කරන ජපාන් ජාතිකයන් දනිසටවල් කටියත් එක්ක මේ විදිහට ප්‍රචාරය කරගන්න අපිට අවස්ථාව ලබා දෙන එක ගැන සහ කලා කටයුතු වලට ඇත්තටම අත්දැල දෙන එක ගැන. ඒ වගේම විශේෂම ස්තුති කරන්න ඕනේ දුලාදිනෝති මාරසිංහ සහ මාලි ලක්ෂාණි මගේ ළඟින් ඉඳගෙන මට හැමදේටම උදව් කරනවා ඒ දෙන්න. සහ අපි ඔය විශ්වාස කරලා මේ වෙනකන් අපිට ඉවෙන්ට්ස් ලබා දීපු හැම කෙනෙක්ටම ස්තුතිවන්ත වෙනවා. ඒ විශ්වාසය හින්දා තමයි අපි අද මේ ගමන ඇවිල්ලා ඉන්නේ. සහ අපේ නර්තනයේට අපේ හැම ඉවෙන්ට් එකකටම අපි නැටුම් බලලා අපි වාගේ කරන අපිට තව අපිව මොටිවේට් කරන ඒ හැම කෙනෙක්ටම ඒ කියන්නේ රසිකෙන් දැක්කම කිව්වොත් බොහොම ස්තුතියි. ඉතින් බොහොම ස්තුතියි මට අද මේ ඉන්ටර්වියු එකට ආරාධනා කරාට මාව තෝරගෙන. මම හිතනවා මේ වීඩියෝ එක බලන කෙනෙක්ට මගෙන් ලබා ගන්න දෙයක් තියෙන්න ඇති කියලා. ඉතින් මාවත් මේ විදිහට ලස්සනට හැඩ කරේ මට මේකප් එක දැම්මේ මේ විදිහට කොණ්ඩේ ලස්සනට හැඩ කරේ යුමිසන් දැනට මේකප් ආටිස්ට් කෙනෙක් ජපානයේ. ඉතින් ඔයාලට මොනවා හරි මේකප් කරගන්න තියෙනවා නම් ඉවෙන්ට් එකට ලස්සන හැඩලා යන්න තියෙනවා නම් ඔයාලට පුළුවන් යුමිසන්ව කන්ටැක්ට් කරන්න. ඒ වගේම තමයි විශේෂ ස්තුතියක් කරන සනු එන්ටර්ටේන්මන්ට් වල සනු ජයසංක මල්ලිට මාව මේ ඉන්ටර්වියු එකට ආරාධනා කරාට. ඉතින් අන්තිමට ඔයගලන්ට මතක් කරනවා අපිව කන්ටැක්ට් කරන්න නම් අපේ Facebook page එකට යන්න, අපේ නර්තන නිර්මාණයන් බලන්න. සහ ඉතින් අපි නැවත ලස්සන නර්තන නිර්මාණයකින් හරි වැඩසටහනකින් හරි ඔයගලන් හම්බ වෙනකම් bye bye, thank you. Hi, minasan konnichiwa. Hair make担当 した Yumi desu. 今回 T さんの撮影したんですけど、あ、メイクもですね、したんですけど、なんだろう、T さんと3回、4回ぐらいお会いしてるんですけど、スリランカの方ってすごい思いやりもあるし、すごい優しくて、もうすごい丁寧なんですね。で、もうその人柄が良かったので、スリランカの人にまだまだヘアメイクだったり、アイブロウだったり、髪ヘアとか、いろいろ、教えてあげたいなと思って、今回は私サロンをやってるので、特別にスリランカの方にいろいろ教えてあげたいなと思って、この機会ちょっと設けたんですね。で、今回はちょっと特別なキャンペーンなので、お値段もお安くしてます。で、言葉が通じないなっていう時も不安だと思うんですけど、ちゃんと通訳の方もいるので、ご安心ください。今回は特別なキャンペーンになってるのでお値段もお安くなってます。ぜひご来店ください。じゃあねー。